ලෝකේ ප්‍රසිද්ධ ඒත් බොහෝ දෙනෙක් නොදන්නා අපූර්ව රහස් ස්ථාන රැසක් ගැන තොරතුරු විමසා බලන තමයි අද සූදානම. මේ සැඟවුණු රහස් තැන් ගැන ඔබ සමහර විට අහලවත් නැතුව ඇති. ඒවා පිහිටලා තියෙන ස්ථාන වගේම අద్భుත ජන ප්‍රවාද නිසාම මේ තැන්වලට යන්න සංචාරකයන් දෙපාරක් හිතනවා. ඉතින් ඔයත් මේ වගේ අපූර්ව සහ වෙනස්ම තොරතුරු දැනගන්න කැමති නම් TV දෙසඳ අපේ YouTube channel එක subscribe කරන්න. එහෙමනම් අපි වීඩියෝ එකට යමු. අංක 10 ප්‍රංශයේ පැරිස්සේ ගුස්ටාව් අයිෆල්ගේ පෞද්ගලික නිවාසය අයිෆල් කුළුණේ තුන්වන මහලේ ඇති නිවාස පේලිය මොන්සියෝ අයිෆල්ට අයත්ව තිබූ අතර තෝමස් එඩ්සන් ඇතුළු සම්මානනීය පුද්ගලයන් පිළිගෙන සංග්‍රහ කිරීම වැනි කටයුතු සඳහා මේ යොදාගෙන තියෙනවා. ඉතින් මේ අපූරු නිවහනේ අදවන විට තියෙන්නේ අයිෆල් සහ එඩ්සන් දෙදෙනාගේ අනුරුව විතරයි. ඒවා මහජනයාට විවෘත වෙලා තියෙනවා. අංක 9 ඇමරිකාවේ නිව්යෝක්හි ටයිම්ස් චතුරස්‍රයේ හිස් ගොඩනැගිල්ල අයිතිකරුවන්ට වාර්ෂිකව ඩොලර් මිලියන 23ක් පමණ උපයා දුන්නද ටයිම්ස් චතුරස්‍ර ගොඩනැගිල්ලේ අත්හැර දමන ලද කාර්යාල බිම්මහලේ ඇති මත්ද්‍රව්‍ය ගබඩාව හැර වෙනත් කිසිවක් නැහැ. 1992 දී මේ ගොඩනැගිල්ල අයිති සමාගම බංකොලොත් වෙලා තියෙනවා. ඉන්පසුව එය වෙළඳ ප්‍රචාරණ සමාගමකට විකුණලා තියෙනවා. අද විද්‍ය එලිමහන් තීර සහිත යෝධ දැන්වීම් පුවරු පමණයි දකින්න තියෙන්නේ. අංක 8 ඉතාලියේ වැනිසියේ ඩෝගිගේ මාලිගයේ සිරකුටිය වැනිසියානු ඩෝගි මාලිගයේ පහළ කොටසේ සිරකුටියක් ඇති අතර ජියකෝ කැසනෝවා පියොම්බි නැමැති සිරකරුවෙකු මෙහි සිරගත කරලා තියෙනවා. වසර 400ක් වූ ඉතිහාසයේ එයින් පැනගොස් බේරුණ එකම පුද්ගලයා තමයි මොහු. එහි පැවැත්ම සත්‍ය වශයෙන්ම ප්‍රසිද්ධ කරුණක් වුණත් මාලිගයේ සිදු කරන සංචාරවලට එය ඇතුළත් කර නැහැ. අංක 7 ඇමරිකාවේ නිව්යෝක්හි අතහැර දැමූ සිටි හෝල් උමන් මාර්ගය නිව්යෝක් උමන් මාර්ගයේ සිටි හෝල් දුම්රිය නැවතුම 1940 සිට 1945 දක්වා ක්‍රියාත්මක වුණත් අදවන විට මේ දුම්රිය මාර්ගය භාවිතා කරන්නේ නැහැ. එයට හේතුව තමයි නව දුම්රිය වල තියෙන මැදිරීතා දිගුවීම නිසාම උමන් මාර්ගයේදී එවැනි තියුණු අංගුවක් හරවාගත නොහැකි වීම. අංක 6 ඇමරිකාවේ ලා වේගාස් තීරුවේ පහළ ඇති උමන් මාර්ගය ලා වේගාස්හි ප්‍රධාන විනෝදකාමී වීදියේ පහළ පිහිටා තිබෙන පුළුල් උමන් පද්ධතිය නිවාස නොමැති සිය ගණනක් පුද්ගලයන්ගේ නිවාස බවට පත් වෙලා තියෙනවා. මේ අඳුරු ස්ථානයක් වුණත් විදුලි ලාම්පු දැල්වූ විට මිනිසුන් ලීබඩු ඇඳුම් සහ අනිකුත් දෛනික අවශ්‍යතා සියල්ල පැහැදිලිව දකින්න පුළුවන්. අංක 5 නිව්යෝක්හි එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ 103 වන මහල මෙම ගොඩනැගිල්ලේ 102 වන මහලේ සිට දර්ශන නැරඹීම සඳහා වේදිකාවක් පවතිනවා. කොහොම වුණත් මෙහි ඇති 103 වන මහලේදී කාර්ය මණ්ඩලය සහ විශේෂ පුද්ගලයන්ට පමණක් විනෝද වෙන්න අවස්ථාව පවතිනවා. එහි බැල්කනියක් සහිත කුඩා කාමරයක් සකස් කරලා තියෙනවා. අංක 4 වතිකානයේ බිබීනා කාදිනල්තුමන්ගේ නාන කාමරය 1516 දී සන්ටේ සහ ඔහුගේ ගෝලයන් විසින් අලංකාර කරන ලද නාන කාමරයක් බිබීනා කාදිනල්තුමන්ගේ නිවාස සංකීර්ණයේ කොටසක් ලෙසින් ඉදි කරලා තියෙනවා. මෙහි ඇති බිතු සිතුවම් ශිෂ්ට සම්පන්න බවින් බොහෝ දුරස්ව තමයි පවතින්නේ. මේට ඇතුල් වන දොරටුව කාදිනල්තුමන්ගේ නිදන කාමරයේ තමයි තියෙන්නේ. වර්තමානය වන විට බාප් වහන්සේ විසින් මෙම කොටස අමුත්තන්ගේ රැස්වීම පැවැත්වීම සඳහා යොදා ගන්නවා. අංක 3 ඇමරිකාවේ ඩිස්නි වර්ල්ඩ්හි සිඳරැල්ලා මාලිගයේ ඇති රහස් නිවහන්
බැලූ බැල්මට ලෝකයේ ඇති අධිකම වටිනාකමක් සහිත ස්ථානයක් විදියට පෙනුනත් ලෝකයේ ධනවත්ම පුද්ගලයෙකු තම මුදල් සියල්ලම වැය කළත් එහි එක රැයක් ගත කිරීම සඳහා වෙන් කරවා ගන්න නම් ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් ඩිස්නි වර්ල්ඩ් විසින් සෑම වසරකම ජනවාරි මාසයේ පවත්වනු ලබන ලොතරැයි දිනුම් මැදීමෙන් ජයග්‍රහණය කරන අයට එහි සුපිරි අත්දැකීමක් ලබා ගන්න වාසනාව ලැබෙනවා. අංක 2 නිව්යෝක් ලිබර්ටි ප්‍රතිමාවේ පාදමේ ඇති දර්ශන වේදිකාව 1916 දක්වා ලිබර්ටි ප්‍රතිමාවේ පාදම තුල ඇති දර්ශන බැල්කනිය දක්වා ගමන් කළ හැකි පිය ගැට පෙළක් පිහිටලා තියෙනවා. නමුත් එම වසරේදී සිදු වූ පිපිරීමක් නිසා පාදමට හානි වීමත් සමග සංචාරකයන්ට ඒ දක්වා ගමන් කිරීම සදහටම තහනම් වෙලා තියෙනවා. 1986 දී අලුතින් පාදමක් සවි කළද එය මේ වන තෙක් ජනතාවට විවෘත වෙලා නැහැ. අංක 1 කැනඩාවේ නයගරා ඇල්ලේ භූතාත්මයේ ගුහාව දියැල්ලේ පහළමාවතේ මෙම කුඩා භූතාත්මයේ ගුහාව පිහිටලා තියෙනවා. පුරාවෘත්තවල සටහන් වන ආකාරයට වසර ගණනාවකට පෙර මේ භූතාත්මයක් හිරකර තිබූ ස්ථානයක්. එදා සිට එහි සංචාරය කරන කෙනෙකුට අභාග්‍ය සම්පන්න ජීවන ශාපයකට යටත් වෙන්න සිදුවන බවට විශ්වාස කරනවා. ඉතින් ඔබත් නිර්භීතයෙක් නම් මේ ස්ථානයට ගිහින් බලන්න පුළුවන්. මේ තමයි සැඟවුණු රහස් ඇති ලෝකයේ ප්‍රසිද්ධම ස්ථාන 10. මේ ස්ථාන ගැන අහුවාම හොයාගෙන යන්න හිතෙනවද? නැත්නම් වැඩක් නැති තැන් කියලා හිතෙනවද? ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න. අපූර්ව ලෝකයේ තවත් වෙනස්ම තොරතුරු රැසක් අප සතුයි. එහෙමනම් තවත් දවසක අලුත් වීඩියෝවකින් හමු වෙමු. ටීවී දෙසඳ අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.